ආයිබෝන් කියලා පිළිගන්න හැමදෙනාම. ඉතින් ඩ්‍රයිවින්ලස් වෙන වීඩියෝ සීරීස් එකේ තවත් වීඩියෝ එකක් තමයි ගෙනාවේ. ඉතින් වීඩියෝ එක යන ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ ඩ්‍රයිවින්ලස් වෙන වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා මගේ channel එකේ. ඉතින් playlist එකක් මම වෙනම හදලා තියෙනවා ඩ්‍රයිවින්ලස් වෙන කියලා. ඉතින් ඒකේ වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් ඩ්‍රයිවින් ගැන කන්න ඉන්න කෙනෙක්ට ඔයගොල්ලන්ට කියලා මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒකත් පුංචි මතක් කිරීමක් කරනවා. ඒ වීඩියෝස් ටිකත් බලන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ක්ලච් බැලන්ස් සම්බන්ධව විශේෂම කතා කරන්න යන්නේ මොකද මේ ගොඩක් ගෑල් ළමෙන්ට කියන්නේ ක්ලච් බැලන්ස් එක ගොඩක් පුදුමු මදි. ඉතින් ඒ සම්බන්ධව අපි විශේෂම කතා කරන්න යන්නේ. ඉතින් වැඩ කතා නැතුව අපි කෙලින්ම වීඩියෝ ටිකේ බලමු කොහොමද කියලා. ඉතින් මුලින්ම කාර් ගන්න එක්කට පස්සේ මෙයාගේ සීට් බෙල්ට් එක දා ගන්න ඕනේ. සීට් බෙල්ට් එක දා ගත්තට පස්සේ වාහනේ දැන් ෆස්ට් එක තියෙන්නේ. ඉතින් ගියේක තියෙන වගේම හෑන්ඩ් බ්‍රේක් උඩට ඇදලා තියෙන්නේ. ඉතින් මුලින්ම කරන්න ඕනේ मुनिम वाहन पार दाणी अभी सैकड़ी बलोनी वाहन पीट बस इवेमी सिग्नल की दागन दमन पेद सिग्नल की दागत इट बस पार क्लियना इट बस हिमीड मैं हैंड ब्रेक पल्ले दाने दी हैंड ब्रेक पल्ले दाने अनिवार ब्रेक कगल तीयानी पेन मन क्लच पागनी ब्रेक मैं कगल तीयन इट बस मैं हैंड ब्रेक हिमीट पल्ले दागन मगे कबूल द्लच बागना ब्रेक कबूल तीन थिंग हिमीट कुलांट वाहन पार दागंड तीन थिंग दम्मी हिमीट क्लच उठ थिंग उठाट मे वाहन दिदरी तीन एग्जापल पेन डाशोर्ड स्टीरी वाहन दिदरी तीन क्लच बैलेंस पार सामान्य एक्सलेट कर ප්‍රමාණවත් කියලා තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒත් එක්කම හිමීට ඔයගලන්ට තියෙන්නේ මේ වගේ බ්‍රේක් එක හිමීට අතහරින්න. ඉතින් බ්‍රේක් එක අතහරිනකොට ඔයගලන්ට පේන ඇති මේ වාහනේ ඉස්සරහට හිමීට යනවා. ඉතින් මේ තමයි ඇක්සෙලරේටර් එක අල්ලන නෙමෙයි යන්නේ. ක්ලච් එකේ බැලන්ස් එකෙන් තමයි මේ වාහනේ මේ ඉස්සරහට යන්නේ. ඉතින් මේ යන්නකින් පස්සේ මේ ක්ලච් බැලන්ස් එකෙන් යන්නේ සාමාන්‍ය කන්දක වගේ තිබ්බනම් මෙහෙම යන්නේ නැහැ. ඉතින් මේ තාමත් යන්නේ ක්ලච් බැලන්ස් එකෙන්. ඉතින් මම මෙහෙම යනකොට දැන් මම හිමීට ක්ලච් එක අතහැරගත්තා. ඒත් එක්කම මම හිමීට දැන් ඇක්සෙලරේටර් එක इनिशियल पिकअप फर्स्ट वाहने පනගනල ඉනිෂියල් පිකප් එකේ දී විතරයි අර ක්ලච් එක හිමීට උගලන් අර කකුල හිමීට ඔසලා ගන්න ඕනි අර වාහනේ දෙදෙනා මත්තම කරනකොට එහෙම තමයි කරන්න ඕනි ෆස්ට් එකේදී නමුත් සෙකන්ඩ් එකට දානකොට ඕගලන් එහෙම කර කර ඉන්න ඕනේ නැහැ නෝමලි වාහනේ යන ගමන් ක්ලච් එක පල්ලයට වැගුවා එහෙම සෙකන්ඩ් එකට දැම්ම ඇස්ලට් එක පාග ගන්න යන්න තමයි තියෙන්නේ ඉතින් මම මේ වීඩියෝස් ඉගෙනම කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් මේ ක්ලච් බැලන්ස් එක තමයි ගොඩක්ම දෙනෙක් තමාරලා තියෙන්නේ මොකද දැන් ගැන්නක වගේ නම් ගොඩක් කෙනෙක්ට කැඩුවක් වෙන්නේ නැහැ නමුත් අර කන්දක වගේ යනකොට දැන් උදාහරණයක් වශයෙන් හිතන්න මේ වගේ කන්දක අපි යන ගමන් ඉස්සරෙන් අවුටින් වාහනයක් යනවා. එතකොට මේ කන්දක වගේ අපේ වාහනේ නැවතුනාට පස්සේ එතනින් පස්සේ උඩට ගන්න ගොඩක් කටින් අමාරුයි. මොකද ඒ වෙලාවට ගොඩක්ම ක්ලච් බැලන්ස් එක ඕනේ. මොකද ඒ වෙලාවට අපි බ්‍රේක් එකක් පාගන ඉන්න ඕනි. ක්ලච් බැලන්ස් එකක් තියෙන ඕනි. ඇස්සෙට පාගන්නත් ඕනි. මොකද අපි බ්‍රේක් එක පාගන නැත්නම් එහෙම වාහනේ පස්සට යනවා. කියන්නේ පල්ලමට යනවා. ඒ හින්දා මේ තුනම හරියට කන්ට්‍රෝල් කරගෙන ඉන්න ඕනි. ඉතින් මුලින්ම කියන්නේ මම කියන්නේ ඕගලන් ප්‍රවින් අලුතින් පුරුදු නෙක්කෙක් නම් මුලින්ම මේ තැන්නේ හොඳට ගිහිල්ලා ඒ කියන්නේ තැන්තලා වගේ තැන් වල ගිහිල්ලා හොඳට ක්ලච් බැලන්ස් ඉස්සෙල්ල පුරුදු කරගන්න. ඉතින් ඊට පස්සේ ඕගලන්ට හිමීට කඳු වල ගිහිල්ලා පුරුදු වෙන්න පුළුවන්. ඒ හින්දා මුලින්ම මේ වගේ තැන්තලා බිම් වල ගිහිල්ලා පුළුවන් නම් පුරුදු වෙන්න බලන්න. ඉතින් ඊට පස්සේ ඕගලන්ට පොඩි පොඩි කඳු වල ගිහිල්ලා ටෙස්ට් කරලා ඒ කියන්නේ ඕගලන්ට ක්ලච් බැලන්ස් එක හදා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි නෝමල් අපි ක්ලච් බැලන්ස් එක පුරුදු වෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක්ට මේ ගැටලුව තියෙන්නේ අර මම අර කලින් කියපු දේ කඳුවල යනකොට තමයි මේ ගැටලුව තියෙන්නේ. ඉතින් ඔටෝ ගිය වාහනයක් නම් ගැටලුවක් නැහැ. මේක මේ ගැටලුව වෙන්නේ ක්ලච් වාහන වල තමයි ගැටලුව වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි ඔටෝමැටික් වාහනයක් පදින්නත් අපි අනිවාර්යෙන් මැනුවල් වාහනයක් හදලා තියෙන්න ඕනේ. මොකද මැනුවල් වාහනයක් හදලා තමයි අපිට ට්‍රයල් දෙන්නේ. මොකද ඒකෙන් තමයි අපිට ලයිසන් එක ගන්න පුළුවන්. ඒ හින්දා
4th එකට දාගන්න. ඉතින් 4th එකට දානකොට කෙලින්ම දැන් මේ බලන්න ක්‍රෑෂ් බැලන්ස් එක මම අර කලින් ඉනිෂියල් පිකප් එකේදී වගේ මේක බැලන්ස් කර කර ඉන්නේ. කෙලින්ම 3rd එකේ ඉඳන් මම යනවා. යන ගමන් මෙහෙම ක්ලච් එක පෑගුවා. 4th එකට දැම්මා අතහැරියා. ඉතින් මෙහෙම තමයි normal වාහනේ අපිට ගෙනියන්න තියෙන්නේ. ඉතින් මුලින්ම මම කියනවා ඔයගොල්ලන් පුරුදු කෙනෙක් නම් සාමාන්‍යයෙන් 5th එකේ වගේ යන්න බලන්න එපා. මොකද 5th එකේ වගේ යනකොට වාහනේ පොඩක් වේගෙන් යනවා. ඒකින්ද අඩු ගියස් වල ගිහලා ඉස්සෙල්ලා පොඩි වෙන්න බලන්න. ඉතින් මම දැන් මේ වාහනේ අතපොඩ පැත්තට දාලා හරව ගන්න යන්නේ. ඉතින් සිග්නල් එක දැම්මා. ඊට පස්සේ ටයිප් කරන්න දෙය බැලුවා. ඊට පස්සේ මේකට මෙහෙම හරව ගත්තා. මම අතුරු පාරේ ගිහින් මහා පාරට දාන්න යන්නේ. ඉතින් අතපොඩ පැත්තට දාන්න යන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම සිග්නල් එක දාගත්තා අතපොඩ පැත්තට. මාර් දෙපැත්තෙන් බැලුවා. ඉතින් පේනවා රහෙන් බයික් එකක් යනවා. ඉතින් එහෙනම් මම බයික් එකට යන්න දෙනවා. වැඩි
ඉතින් වාහන කියලා හැප්පෙයිද ඉතින් ඔය වගේ දේවල් ගොඩක් කට්ටර ගැටලුවක් තියෙනවා ඉතින් ඒ හින්දා මම හොඳම දේ කියන්නේ ඔයගොල්ලන් ලයිසන් එක අරගෙන ඒ කියන්නේ ට්‍රයල් දුන්නත් පුළුවන් තරම් පිට්ටනියක වගේ ඒ කියන්නේ සාමාන්‍ය කවුරුත් නැති ප්‍රදේශයක පිට්ටනියක නැත්තම් මාළු පාරක වාහන වැඩි නැති තැනක ගිහින් හොඳට පුරුදු වෙන්න ඒ කියන්නේ දවසක් කර ගමන් රුපියල් 2000 3000 කරයි ඩීසල් එක පෙට්‍රල් එක ඔයගොල්ලන්ගේ වාහනයට ගහලා උදේ ඉඳන් රෑ වෙනකන් හරි ගමන් නැහැ එක එක දේවල් දාලා ඒ කියන්නේ සාමාන්‍ය දැන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මෙහෙම දෙයක් දැන් අර කම්බෙක් වගේ ඔයගොල්ලන්ට එකපාර පුරුදු වෙන අමාරු වෙනවා. ඒ කියන්නේ මේ වගේ දැන් මම අර කලින් කිව්වා වගේ කම්බෙක් මෙහෙම ඔයගොල්ලන්ට තියලා වාහන එකපාර පුරුදු වෙන අමාරු නිසා ඔයගොල්ලන්ට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. සාමාන්‍ය පිටිපස්ස රෝදෙර ඔයගොල්ලන්ට ගලක් තියන්න පුළුවන්. ගලක් තියලා ඒකේ ගලක් තිබ්බම ඒ කියන්නේ යම්කිසි ඔයගොල්ලන්ට ඒ කියන්නේ යම්කිසි බලයක් දෙන්න ඕනේ වාහනේ පන ගන්න. ඒක සාමාන්‍යයෙන් අර කන්දකේ නම් අපි කන්දකේ නම් පිකප් කරනවා හා සමාන දෙයක්. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට පුළුවන් ගල් එකක් බැන්නම් ගල් දෙකක් හරි ගමන් නැහැ රෝදෙ දෙකට තියලා ඒ කියන්නේ ඉස්සරහ හරි පිටිපස්ස හරි තියලා ඔයගොල්ලන්ට පුළුවන් මේ කාස් බැලන්ස් එක තියලා ලිමිට් එක ඒ කියන්නේ ඒකේ පන්න ගන්න. ඉතින් මේ මෙහෙම ඔයගොල්ලන්ට පුරුදු වෙන්න පුළුවන් මේ කන්දක ඒ කියන්නේ මේ ක්ලච් බැලන්ස් එක තමයි මම මේ විශේෂයෙන්ම කියන්නේ. ඔයගොල්ලන්ට වෙන දෙයක් නෙමෙයි. මේ වාහන ඇත්තරම මැනුවල් වාහනවල ඉගෙන ගන්න කියලා තියෙන්නේ මේ ක්ලච් බැලන්ස් එක විතරයි. මොකද ඒක ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලන්ට හැමදේම පුළුවන්. ඉතින් ඒ අරෙන්ද මේක මහා ලොකු දෙයක් ඉගෙන ගන්න නැහැ. ගොඩක් කට්ටිය මේ ඩ්‍රයිවිං සීට් එක නැග්ගාම ගොඩාක් දේවල් උළු තියාගෙන ඉන්නවා. ඇත්තම ගත්තොත් එහෙම මේක මහා ලොකු දෙයක් ඉගෙන ගන්න දෙයක් නැහැ. මේක ඇත්තම තියෙන්නේ මේ ක්ලච් එක හරියට සොර ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ අරෙන්ද මේකේ ඇත්තම කිව්වොත් එහෙම ඉගෙන ගන්න දෙයක් නැහැ. අර විශේෂයෙන් අර පාර යන විදිය දේවල් ටික අරෙන්න සාමාන්‍ය පාර නීති ටික අරෙන්න මම ඒ දේවල් ගැන කතා කරන්නේ. මම කියන්නේ වාහනේ ඩ්‍රයිවිං කරන පැත්ත ගත්තොත් එහෙම මේ ක්ලච් බැලන්ස් එක තමයි මේකේ මූලිකම දේ. ඉතින් ඒකයි හැම වෙලාවම වාහනේ එලවනකොට බ්‍රේක් එක පා ගන්න බලාගෙන ඉන්න. මොකද ඕගොල්ලන් කොච්චර හිමීට ගැත් සාමාන්‍ය ඉස්සරහන එක්කෙනා වැඩි විරෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා වාහනේ හැම වෙලාවම ඕගොල්ලන් නවත්තන්න බලාගෙන තමයි යන්න ඕනේ. ඉතින් අපිට කොහේ ලාගේ අන්තරක් තියෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා හැම වෙලාවම බ්‍රේක් එක අනිවාර්යෙන් පා ගන්න බලාගෙන ඉන්න. හැම වෙලාවම ඒ සම්බන්ධයෙන් ඕගොල්ලන්ගේ අවධානය තියාගෙන ඉන්න. කාලයක් යනකොට ඕගොල්ලන්ට මේ වාහනේ ඉදවනක සුළුදයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලේසියෙන් ඕගොල්ලන්ට මේ දේවල් ටික ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මුල් කාලේ මම කියන්නේ අවධානයෙන් එලවන්න බලන්න. මොකද නැත්තම් අතුරක් වෙන්න පුළුවන්. මොකද පාරේ වාහන ඉදරක් නැහැ මිනිස්සුත් යනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි තේම වාහනේ මිනිස්සු එක්කම යනකොට තේම ඕගොල්ලන්ට ජීවිත කාලයම මේවට නඩුකී කියන්නේ නැන. ඉතින් හින්දා පාරට වාහනේ දාන්න ඉස්සෙල්ලා මම අර කලින් කිව්වා වගේ පුළුවන් නම් හොඳ පිටේනේ තියලා ඒ කියන්නේ කවුරුත් නැදනක හොඳට මේක පුරුදු වෙන්න බලන්න. ඉතින් දැන් අපි බලමු මම අර කලින් කිව්ව විදිහට කන්දක තවත්තලා කොහමද පිකප් කරන්න කියලා. ඉතින් ලයිසන් එක කළුතෙන් ගන්න ඉන්න කෙනෙක්ට මම දැන් පුරුදු කරන්න යන්නේ. ඉතින් මුලින්ම සීට් බෙල්ට් එක දාලා තියන්නේ. ඉතින් දැන් වාහනේ ස්ටාර්ට් කරන්න යන්නේ. ඉතින් අර මම කලින් කියලා තිබ්බ විතර මුලින්ම මේක නියුට්‍රල් කරගන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම බ්‍රේක් එක පාගෙන ඉන්න ඕනේ. දැන් වාහන නියුට්‍රල් කරගත්තා. ඉතින් ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරගන්න තියෙන්නේ. පන ගන්නවන්න තියෙන්නේ. AC ඔෆ් කරා. ඉතින් දැන් දාගන්න තියෙන්නේ ෆස්ට් එකට කී එක. පස්ට් එක පෑගුවා. ඉතින් ඊට පස්සේ හිමීට හෑන්ඩ් බ්‍රේක් එක පල්ලෙහාට දාගන්න තියෙන්නේ. පල්ලෙහාට දාගත්තා. ඉතින් ඔයගොල්ලන්ට තාමත් පේන ඇති ක්ලච් එක යටරම් පාගලා තියෙන්නේ. ඒ වගේම බ්‍රේක් එක කකුල තියෙන්නේ. ඉතින් දැන් අපි හිමීට මේ වාහනේ ඉස්සරහට ගන්න යනවා. ඉතින් හිමීට ක්ලච් එක උඩට ගන්න මුලින්ම. උඩට ගන්නකොට දැන් සාමාන්‍ය වාහනේ දිදරනවා. උඩට තියෙනවා ඇති. ඉතින් මටරන් සාමාන්‍ය එල්ලුවම් තියෙන වාහනේ දිදරනවා කියලා. ඒකෙන් ස්ටීරින් වීල් එක ගල්ලුවත් අපිට ඒක තේරෙනවා. ඉතින් ඒත් එකම හිමීට දැන් බ්‍රේක් එක අතහරිනවා. උඩ ගන්න වාහනේ දිදරනවා. ඉතින් මේත් එකම දැන් බ්‍රේක් එක අතහරින්න තියෙනවා. ඉතින් දැන් වාහනේ හිමීට යනවා ඔයගලන්ට තේරෙන ඇති. වාහනේ හිමීට යනවා. ඉතින් අපිට ඕන නම් ඒත් එකම හිමීට ඇස්ලේට් එකෙන් තව ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම මේ දැන් මම ග්‍රවුන්ඩ් එක පුරුදු වෙන්නේ ඔයගලන්ට පේන ඇති. ඉතින් අර මම කලින් කිව්වා වගේ මේ වගේ ඒ කියන්නේ කවුරුත් නැති තැනක අරෙන් දාලා යන්න. අදින්න. පුරුදු වෙන්න බලන්න. ඒ ඔයගලන්ට තව මේක සාමාන්‍යයෙන් අර පාරක යන වගේ ප්‍රැක්ටිකල් විදිහට ඔයගලන්ට කරන්න පුළුවන්. සාමාන්‍ය මේ ග්‍රවුන්ඩ් එකේ ඔයගලන්ට පොඩ්ඩක් ගල් ටිකක් තියන්න පුළුවන්. ඉතින් ඒ ගල් ටික ඔයගලන්ට අනුමාන කරන්න පුළුවන් මේ මිනිස්සු පාරේ ඉන්න වගේ. ඉතින් ඒ වගේ ප්‍රැක්ටිකල් ඒ කියන්නේ ඕගලන්ට පාරේ තියෙන ෆීල්ඩ් එකක් විතර මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඒක තනිකර ඔයාගේ කැපවීම තමයි. ඉතින් තමන් කැපවීමෙන් මේ දේ කරොත් ඕගලන්ට මේක කරන්න පුළුවන්. ඉතින් දැන් මෙතන නවත්ත ගන්න මේ වාහනේ. ඉතින් ඕගලන්ට පේනවා ඇති මෙයා පොඩ්ඩක් කලබල වුණා. ඉතින් කලබල වෙන්න එපා.
අර ගොඩක් කට්ටිය කපාරම අර වාහනේ ගැස්සෙනකොට ගොඩක් කට්ටිය බය වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ගේ හැම වෙලාවම මනසේ තියාගන්න ඕනේ එකම දෙයයි. ඉතින් ඒ තමයි වාහනේ ඕගොල්ලන්ට නවත්ත ගන්න පුළුවන් හැම වෙලාවම මොකක් හරි ඒ කියන්නේ වාහනේ ස්පීඩ් දුනා කියන්නේ කියලා ගන්නකොට දැන් සාමාන්‍ය කපාරම සමාන කට්ටිය ස්ට්‍රේට් එකක කපාරම පෑගුවම එක පාරම වාහනේ කඩාගෙන ඉස්සරහට යනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඕගොල්ලන්ට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ තමයි ක්ලච් එක පල්ලෙහාට මම පාගලා බ්‍රේක් එක ඒකත් එක්කම පාගන්නේ. වාහනේ බැලන්ස් නැති වුණත් හරි නැත්නම් වාහනේ කපාරම රේස් වෙලා ඉස්සරහට යනවා හරි එහෙම දෙයක් වුණොත් ඕගොල්ලන්ට කරන්න තියෙන එකම දේ ක්ලච් එක පල්ලෙහාටම පාගලා බ්‍රේක් එක පාගන්න තියෙනවා. ඉතින් දැන් ඕගොල්ලන් දන්නවා ඇති මෙයා බය වුණේ ඇයි කියලා. මොකද අර පැත්තෙන් එනකොට මෙයා සාමාන්‍යයෙන් කලින් පුරුදුනේ අන්න අතරින්. ඉතින් ඊයේ අපි පුරුදුනේ අන්න වටෙන් ගිහිල්ලා. ඉතින් එතන අද අර හට්ටයක් ගහලා ඉඳා ඒක දැක්ක ගමන් බය වුණා. ඉතින් අර බය වෙන ගමන් තමයි මේ පැතර කැපුවේ. ඉතින් අර පස්කණ්ඩේ දැක්කම මෙයා හිතුවා මේක පස්කණ්ඩේ වදී කියලා. ඉතින් අර ඒත් එක්කම තමයි දැන් අර පස්කණ්ඩේ සාමාන්‍යයෙන් ගොඩක් ඈත තියෙන්නේ. ඉතින් ඒත් මෙයා හිතුවා මේකේ වදී කියලා. ඉතින් ඒත් එක්කම තමයි මෙයා අර එකපාරම අර මම බ්‍රේක් ගහන්න කිව්වා එකපාරම බ්‍රේක් ගැව්වේ. ඉතින් ඒ වගේ කලබල වෙන්න බෑ. ඉතින් දැන් අපි මෙතන මේ වාහනේ හරව ගන්න යන්නේ. ඉතින් අපි තව පොඩක් ඉස්සරහට ගමු. ඉතින් ලච් එක මීට අර කලින් වගේ උඩට ඉස්සරහට ගන්න. උඩට ගන්න ලච් එක. දැන් රිවර්ස් කී එක දාගන්න තිබුණා. ඉතින් රිවර්ස් කී එක දාගන්නකොට ඔයාලට පේන ඇති මම මේකේ ගියර් සිස්ටම් එක ගැනත් කිව්වා. දැන් මේ තියෙන්නේ ෆස්ට් එකේ. මෙතනින් පහලට සෙකන්ඩ් එක. ඒ වගේම මේක මෙහෙට නිකුල් කරලා උඩට දැම්මොත් එහෙම තර්ඩ් එක. එතනින්ම පහලට කරොත් එහෙම මේක ෆෝත් එක. එතනින් මේ පැත්තට ගියර් ලෙවක කරලා උඩට දැම්මොත් ෆිෆ්ත් එක. ගියර් එක මේ පැත්තට කරලා පහලට දැම්මොත් ෆිෆ්ත් එක. ඉතින් මුලින්ම අපි දැන් මේක නිකුල් කරගමු. ඉතින් නිකුල් කරගන්න තියෙන්නේ කෙලින්ම ඒ කියන්නේ මේ පැත්තට බර දෙන්න එපා. ගියේ එකේ මේ පැත්තට බර දෙන්න නැතුව නෝමල් ලෝගොල්ලන් මෙන්න මේ වගේ ගන්න. එතකොට ඔටෝ මේ පැත්තට කැඩලා එනවා. දැන් මේ තියෙන හරියට මෙන්න මෙතන. ඒ කියන්නේ මැද තමයි තියෙන නියුට්‍රල් එකේ. දැන් අපි මේක රිවර්ස් කී එකට දාගන්න යන්නේ. රිවර්ස් කී එකට දාගන්නකොට මේ පැත්තට කරලා ඊපස්සේ දාන්න තියෙනවා. හරි. දැන් මෙතෙන්දී ඕගොල්ලන් මේ ගොඩක් රට රිවර්ස් එකේදී ගොඩක් බය වෙනවා. මොකද මේ රිවර්ස් කරනකොට පිටිපස්ස පේන්නේ නැහැ. ඒ වගේම රිවර්ස් කී එක පොඩ්ඩක් පවර් එක වැඩි. ඒ කියන්නේ අපි පොඩ්ඩක් මේක ගත්තත් එක පාරම එක පිටිපස්ස යනවා. ඉතින් එහෙනම් අර මම කලින් කිව්ව විදිහට බය වෙන්න එපා. ඔයගලන්ට එකම දේවල් දෙකක් තමයි තියෙන්නේ. මේ ක්ලච් එක, ඒ කියන්නේ වාහනේ කොච්චර අයින් ගියත් ඔයගල නවත්ත ගන්න පුළුවන්. ක්ලච් එක පල්ලෙහාට පාගලා අනිවාර්යෙන් බ්‍රේක් එක ඔයගලන්ට අල්ලන්න තියෙන්නේ. ඉතින් ඒ දේවල් දෙක තුනත් ඔයගලන්ට වාහනේ මොන විදිහින් කන්ඩිෂන් එකේ ගියත් ඔයගලන්ට වාහනේ නවත්ත ගන්න පුළුවන්. ඉතින් දැන් අපි හිමීටර කලින් වගේ මේකේ ක්ලච් එක උඩට ගමු. දැන් මේක ක්ලච් එක උඩට ගන්න. දැන් මේ වගේම බ්‍රේක් එක අතරින් එකත් එක්කම හිමීටර අර මම කිව්වේ හිමීටි හිමීට ගන්න. මුලින් මුල් කාලේ කලබල වෙන්න එපා. කලබල වෙන්න නැතුව ඔයගලන්ට හිමීටි හිමීට ගන්න පුළුවන්. මොකද එකපාරම ඔයගලන් හයියෙන් ගන්න ඕනේ. මේක තාටේ කරව ගන්න තියෙන. ෆුල් කපන්න ඕනේ ඔයගලන්. ඉතින් හරි දැන් බ්‍රේක් කරලා නැ. බ්‍රේක් කරලා නැ. හරි. ඉතින් නැවත තව පොඩ්ඩක් ඕනම් ගන්න පුළුවන්. බ්‍රේක් කරලන්න. මේ ඔක්කොම බැලන්ස් කරන ක්ලච් එක. හරි බ්‍රේක් කරලා. මුලින්ම ක්ලච් එක පාගන්න. දැන් උනට පේන්නේ නැති වාහනේ නැවතුණා. ඉතින් මේ වාහනේ නැවතුනේ ක්ලච් බැලන්ස් එක මදි. ඉතින් ක්ලච් බැලන්ස් එක මදි වෙන්නේ අපි කියන්නේ අපිට තේරෙන්න ඕනි වාහනේ ක්ලච් බැලන්ස් එක හරියට තියාගන්න. දැන් වාහනේ සාමාන්‍යයෙන් දෙදරීමක් කරනකොට අපි දැනගන්න ඕනි ඒ කියන්නේ මේක ඕනට වඩා දෙදරන ගත්තොත් තමයි ඒ කියන්නේ ක්ලච් බැලන්ස් එක හොඳ නම් මදි වාහනේ නවතින තත්ත්වයට යනවා. ඉතින් ඒ තත්ත්වර අපි ගේන්න හොඳ නැහැ. අපි සාමාන්‍යයෙන් දෙදරීමක්. ඒ කියන්නේ මේ වාහනේ ගොඩාක් දෙදරන තත්ත්වර නෙමෙයි සාමාන්‍යයෙන් දෙදරීමකට අපි තියාගන්න ඕනි ඒ ගානට විතර තියාගන්න ඕනි. ඉතින් ඒක මේ කටින් කිව්වා වගේ නෙමෙයි. ඕගලන්ට වාහනේ පැදලම තමයි ඒකේ එක්ස්පීරියන්ස් එක ගන්නේ. මම මෙහෙම කටින් කිව්වට ඕගලන්ට ඒක සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. ඕගලන් වාහන පදිනකොටම ඒ කියන්නේ කාලයක් පදිනකොට තමයි ඕගලන්ට තේරෙන්නේ මේකේ කොච්චර උඩට අපි ක්ලච් බැලන්ස් එක තියාගන්න ඕනිද. ඒක ප්‍රැක්ටිකලි පුහුණුවෙන්ම තමයි ඒ දේ ඕගලන්ට එන්නේ. ඉතින් දැන් අපි නැවත වාහනේ පණ ගන්නවා. මම දැන් AC ඕෆ් කරා. දැන් වාහනේ අපි ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ඉතින් බ්‍රේක් එක අල්ලන් ඉන්නේ. වාහනේ ස්ටාර්ට් කරගත්තා. ඉතින් නැවත අපිට ෆස්ට් එකට දාගන්න තියෙන්නේ. ෆස්ට් එකට දාගෙන දැන් අපිට ස්ටියරින් වීල් එක වම් පැත්තට අරව ගන්න තියෙනවා. වම් පැත්තට ෆුල් කපලා ගන්න. ඉතින් ඒත් එක්කම හිමීට අපිට දැන් ක්ලච් එක රිලීස් කරන්න පුළුවන්. ඒක ක්ලච් එක අතහරින්න පුළුවන්. ඉතින් වේගය වැඩි නම් එකපාරම අපිට ක්ලච් එක පල්ලෙහාට පා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ පැත්තට කපා ගන්න ඕනේ. ඉතින් මේ වගේ මුල් කාලේ මේ වගේ ග්‍රවුන්ඩ් එක මම කලින් කිව්වා වගේ ග්‍රවුන්ඩ් වල ගිහිල්ලා පුරුදු වෙන්න බලන්න. මොකද එතකොට
ඔයගලන්ට ගොඩක් ලේසි වෙනවා පාර යනකොට. ඉතින් මේකෙදී ඔයගලන්ට පුළුවන් ඉස්සල්ලාම දවස කියලා ෆස්ට් එකේ දාගෙන හිමීට පදින්න. ඊට පස්සේ දෙවෙනි දවස ඔයගලන්ට පුළුවන් ෆස්ට් එකේ නැත්නම් සෙකන්ඩ් එකට දාලා මාරුලා පදින්න ටිකක්. ඊට පස්සේ එකෙන් තර්ඩ් එකට. ඉතින් එහෙම ඊට පස්සේ ගියස් මාරු කර කර ඔයගලන්ට පැදලා මේකේ හොඳ පුහුණුවක් ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයගලට පේනවා ඇති මම දැන් යන්නේ ෆස්ට් එකේ. දැන් මේ පුහුණුවේ එක්කෙනා වාහනයක් කියන්නේ පදින්න ගොඩක්ම බයෙන් හිටියේ. කියන්නේ වාහනයක් මෙච්චර කාලට අල්ලලවත් නැහැ. ඉතින් ගොඩක්ම බයෙන් හිටියේ මේ වාහනේ පදින්න. කියන්නේ වාහනේ පැදගන්න බැරි වී වාහනේ කිල ඇක්සිඩන්ට් වෙයි. ඉතින් මේ වගේ දේවල් ගොඩක් දේවල් ඔළුවේ තිබ්බා පදින්න ඉස්සලා. ඉතින් ඒත් දැන් මේ දෙවෙනි දවසයි. ඉතින් මේ දෙවෙනි දවසනකොට හොඳ ප්‍රගතියක් තියෙනවා යාගේ. ඉතින් ගොඩක්ම කියන්නේ පළපුරුදු කෙනෙක් වගේ ක්ලච් බැලන්ස් එකත් සාමාන්‍ය මට්ටමේ, කියන්නේ 100%ක් නෙමෙයි සාමාන්‍ය 60%ක් වගේ තියාගෙන හොඳින් මේ වගේ වාහනේ පදවගෙන යනවා. ඉතින් අමාරු වෙන්නේ නැහැ. එකම දේ තියෙන්නේ තමන්ගේ කැපවීම තියෙන්න ඕනි වාහනේ. කියන්නේ තමන් කරන්න යන දේ විභාගයක් හරියි මොකක් හරි දෙයකට අපි මොන දෙනකොට ඒකට අපි කැපකිරීමක් කරන්න ඕනි. අපි හැම වෙලාවෙම මේක ප්‍රැක්ටිස් එකක් කරන්න ඕනි. දැන් නැති දේවල් අපි YouTube channel වලින් බලලා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉගෙන ගන්න ගොඩක් තැන් තියෙනවා. ඉතින් ඒ වගේම බලලා ඔයගොල්ලන්ට වාහනේ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අර කලින් විදිහටම දැන් මොන අපි මෙතනින් හරව ගන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ක්ලච් බැලන්ස් එක පොඩ්ඩක් මදි වුණා. ඉතින් ආයි වාහනේ නැවතුණා. අර මම නැවත කිව්ව විදිහට ක්ලච් බැලන්ස් එක මෙන්න මේක තමයි වැදගත්ම දේ. ඉතින් කලින් විදිහටම වාහනේ නැවතුණා. ඉතින් මේක තමයි මම කලිනුත් කිව්වේ තමන්ට තේරෙන්න ඕනේ වාහනේ නැවතෙන්න එනකොට. දැන් මේ වාහනේ නැවතෙන්න එන්නේ. ඉතින් ඒත් එක්කම අපි ක්ලච් එක අඩියටම පා ගන්න ඕනේ. මොකද ක්ලච් එක අපි ඕන රටා උඩින් තියාගත්තාම වාහනේක පරම නැතින බලනවා. මොකද විශේෂයෙන්ම හිමීට යනකොට හයියෙන් යනකොට ගැට් ලොක් වෙනවා. මොකද වාහනේ කොහොමත් පවයික තියෙන්නේ. ඉතින් හිමීට යනකොට මේ ක්ලච් බැලන්ස් එක අපි අනිවාර්යෙන් හොඳට තියාගෙන ඉන්න ඕනේ. නැත්තම් වාහනේ නැවතින්න බලනවා. ඉතින් දැන් මෙතනදිත් ඒක තමයි උනේ. වාහනේ ගොඩක්ම දෙදරනත් එකට ආවා. ඉතින් ඒත් මෙයා ක්ලච් බැලන්ස් එක පල්ලයටම, ඒ කියන්නේ ක්ලච් එක පල්ලයටම පෑගුවේ නැහැ. දැන් අපි කන්දකදී වාහනේ අර මං කලින් කියපු විදිහට කන්දකදී වාහනේ නැවතුනොත් එහෙම එතනින් පස්සේ වාහනේ ගන්න කොහොමද කියලා තමයි වීඩියෝ කරන්න යන්නේ. ඉතින් දැන් අපි ඉස්සරහට යන් මෙතන පොඩි ඉස්සරහ කන්දක් තියෙනවා. ඉතින් මං ගතින්ද පෙන්නන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් පැත්තට සිග්නල් එක දාලා වාහනේ හරවගත්තා. ඉතින් ඕගොල්ලන් ඉස්සරහ පේනවා ඇති මෙතන සාමාන්‍ය ලොකු ගැප් එකක් නැහැ. ඉතින් මෙතන ලොකු කන්දක් එක නම් හිතන්න මේ මම කන්ද එනකොට ඉස්සරහින් වාහනයක් එනවා. ඉතින් මේ ඉස්සරහ වාහන එනකොට එකපාරම දැන් මේ පාර පටවගෙන ඉතින් දැන් මම වාහනේ නවත්ත ගත්තා. දැන් අපි මේ ඉන්නේ කන්දක ඉන්නේ. දැන් ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මම මේ කොහොමද ඉන්නේ කියලා. මගේ මම ක්ලච් එක අඩියෙන් පාගලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මම ක්ලච් එක එක කකුලකින් අඩියෙන් පාගගෙන තියෙන්නේ. අනිත් කකුලේ මම බ්‍රේක් එක ගලන් ඉන්නේ. ඉතින් දැන් හිතන්න පිටිපස්සේ තව වාහනයක් තියෙනවා. ඒකට අපිට මේක පිටිපස්සට යන්න දෙන්නත් බෑ. ඉතින් ඒ හින්දා මම මේ බ්‍රේක් එක කකුල තියාගෙන ඉන්නවා. ඉතින් මෙතෙන්දි තමයි ලොකුම දේ වෙන්නේ. ඉතින් මෙතෙන්දි ඔයාලට තියෙන්නේ හිමීට. මම මේ දැන් මේ ක්ලච් එක උඩර ගන්නවා. මගේ වම් පැත්ත කකුල දාන ක්ලච් එක ගලන් ඉන්නේ. මම ඒක උඩර ගන්නවා. උඩර ගන්නකොට දැන් ඔලට තේරෙනවා තියලා වාහනේ ලාවට දෙදරනවා. දැන් මේ ස්ටියරින් වීල් එක ඔයගලන්ට මම පෙන්වන්නම්. ස්ටියරින් වීල් එක පේනවා ඇති මේක දෙදරනවා. දැන් සාමාන්‍ය දෙදරන තත්යක් වෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ දැන් මෙතනදී මේ තුනම අපි වැදගත් වෙනවා. මොකද මේ බ්‍රේක් එක අතාරින්න බැයි. බ්‍රේක් එක අතහැරියොත් එහෙම අර පිටිපස්සේ දින වාහනේ ගිහලා වාහනේ වදිනවා. ඒ කියන්නේ අපේ පිටිපස්සේ ගිහලා වදිනවා. ඒ හින්දා මේ තුනම අපි තියාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒත් එක්කම මම මේ බ්‍රේක් එක අල්ලන් ඉන්න ගමන්ම හිමීට මේ අනිත් කකුලෙන් ඇස්ලේට් එක දෙනවා. ඉතින් මේක පුහුණුවෙන්ම තමයි එන්නේ. මම අර කලින් කිව්වා වගේ මේවා ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. මේවා මේ වීඩියෝ එකක් බලලා කටින් කියවට හරියන්නේ නැහැ. තමන්ම වාහනයක් කරන් මේක පදලා පුරුදු වෙන්න ඕනේ. ඉතින් මම හිමීට දැන් මේ බ්‍රේක් එක අල්ලන් ඉන්න ගමන් ඇස්ලේට් එක දෙනවා. ඉතින් ඇස්ලේට් එක දෙන ගමන් මම හිමීට බ්‍රේක් එක අතහරිනවා. ඉතින් ඒත් එක්කම මම ක්ලච් එක තව ටිකක් උඩට ගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ඒත් එක්කම මේ වාහනේ හිමීට ඉස්සරහට යනවා. ඉතින් මෙතෙන්දී වැදගත්ම දේ අපි පැනික් කරනවා. ඒ කියන්නේ සමහර කට්ටිය කලබල වෙනවා මේ වගේ තැන්වලදී. අර මේ දැන් මේ වාහනේ පිටිපස්සේ වදීද ටෙන්ෂන් වෙනවා. ඒ කියන්නේ සමහරවිට දැන් තදබදයක් තියෙන තැනක එහෙම ගියොත් එහෙම තව කට්ටිය බය වෙනවා. ඒ කියන්නේ ත්‍රිවිල් කට්ටියම කෑ ගහනවා වාහනේ ගණ්ඩ මොකද මෙතන කරන්නේ, එතන තියාගෙන ඉන්නවද, අරක මේ දේ කෑ ගහනවා. ඉතින් මේ වගේ වෙලාවලට අර වටපිටාවේ මිනිස්සු කියනවා අහලා ඕගොල්ලන් අර කලබල වෙන්න එපා. තමන් කරන දේ හරියට මනසින් කරන්න බලගන්න. අර අනිත් මිනිස්සුන්ගේ දේවල් ඔයගලන්ට වැඩක් නැහැ. ඔයගොල්ලන් හිමීට කරන්න තියෙන්නේ ක්ලච් එක, ඒ කියන්නේ ක්ලච් එක හිමීට උස්සන ගමන් අර කලින් අපි කියපු විදිහටම නෝමල් එකේ ඇස්ලේටර් එක, ඒ කියන්නේ බ්‍රේක් එක පාගගෙන ඉන්න ගමන් ඇස්ලේටර් එක දෙන්න තියෙන්නේ. ඉතින් ඒත් එකම ඇස්ලේටර් එක කියන්නේ එන්ජින් රේසන ගමන් ඔයගලන්ට හිමීට ක්ලච් එක උඩට ගන්න තියෙන්නේ. ඉතින් ඒත් එකම වාහනේ ඉදිරියට යනවා. ඉතින් එහෙම තමයි
පන්දකදී පැනික් වෙන්නේ නැතුව වාහනේ ගන්න පුළුවන්. ඉතින් මෙතනදී සාමාන්‍ය හිතන්නේ දැන් වාහනේ දැන්නම් වාහනේ දෙන්නෙක් තමයි අපි මේ කාර් එකේ ඉන්නේ. ඉතින් සමහරවිට වාහනේ හතර දෙනෙක් වගේ ඉන්න පුළුවන්. ඒතර වාහනේ තව අපාර වැඩි වෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලන් තව ඇස්ලේට් එක පොඩක් වැඩියෙන් රයිස් කරලා දෙන්නවා. මේක මම මේ කටින් කිව්වට වැඩක් නැහැ. ඔයගොල්ලන්ට ඒක ඔයගොල්ලන්ටම සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි මේක කරනකොට ඔයගොල්ලන්ට තේරෙනවා වාහනේ කොච්චර රේස් කරන්න ඕනිද කොච්චර කියන්නේ කච්චක කොයි මට්ටමකට තියාගන්න ඕනි ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් වාහනේ එළනකොට යන්න බලන්න අවට පරිසරය ගැන අවධානය තියාගන්න එපා. ඕගොල්ලන් ඒ කියන්නේ වාහනේ පුරුදු වෙනකන් හරි ඕගොල්ලන් අනිවාර්යෙන් ඕගොල්ලන් අනිවාර්යෙන් මේ වාහනේ විතරක් අවධානය දෙන්න බලන්න. අනිත් වඩපිට දේවල් ගැන අවධානය තියාගන්න එපා. ඒ කියන්නේ හැම වෙලාවම මේ ඉස්සරහට දැන් අපි කොච්චර නෝමල් ස්පීඩ් එකෙන් ගෙත ඉස්සරහට බල්ලෙක් පනේද ඉස්සරහට ඒ කියන්නේ ඉතින් බයිසිකලක් ගියද එකපාරම ඒතර අපි වාහනේ කොහොම නවත්ත ගන්න. ඉතින් ඒ දේවල් ටික අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ මනස හැම වෙලාවම ඒ දේ විතරක් තියාගන්න වෙන වෙන දේවල් කල්පනා කර කර යන්න එපා. දැන් සමහරවිට අපි මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් ඕන නැත්නම් වෙනත් දෙයක් ඕන නැත්නම් අපි ඒ වගේ දේවල් තමයි කල්පනා කර කර යන්නේ. ඉතින් මක්කෙන් ට්‍රයිම් පුරුදුන මුල් කාලේ ඒ වගේ දේවල් කිසිම දෙයක් මනසේ තියාගන්න එපා. අතර හුරු වෙනකම් සාමාන්‍යයෙන් දැන් පුරුදුනට පස්සේ නම් අපිට මේවා නිකන් මාර සිම්පල් Tamanටම තීරෙයි. ඒක නිකන් ට්‍රයිම් පුරුදුන කෙනෙක්ම පවා දන්නවා ඇති. කාලයක් යනකොට මේවා ඉබේටම දැන් මේ අපි දැන් මේ කියන දේවල් නම් මේ කියනවා ගැච් එක දාන්න ඕනි මේකේ දැන් කියනකොට ගොඩාක් මේක මනසට මේක ලොකු දෙයක් වගේ තීරෙයි. නමුත් කාලයක් යනකොට ඕගොල්ලන්ට තීරෙයි මේවා නිකන් ඒ කියන්නේ ට්‍රයිම් කරන එක සියරිම සිම්පල් දෙයක්. ඉතින් ඒ හින්දා මුල් කාලේදී වෙලාවම ફોકસ එක තියාගන්න බලන්න තම කරන දේ ගැන වෙන දේවල් කල්පනා කර කර යන්න එපා පාරේ යනකොට. ඉතින් ওই දේවල් ටික තමයි ඉතින් හන්දක යන විදිය මම අර කිව්වේ. මේ ඩ්‍රයිම් වල වැදගත්ම දේ තමයි මම නැවත නැවතත් කියන්නේ ක්ලච් එක. ක්ලච් එකෙන් තමයි අපි හැමදේම කරගන්නේ. දැන් ඉතින් ඉස්සරහ මොකක් හරි බාධකයක් තියෙනවා. අපි ඉස්සල්ලාම බ්‍රේක් එක ගහන්න ඉස්සල්ලත් අපි ඉස්සල්ලාම ફોકસ එක කරන්න ඕනේ ක්ලච් එක. ක්ලච් එක මීට පාගන ගමන් බ්‍රේක් එක දෙන්න. මොකද දැන් සමහරවිට අපි එකපාරම කලබල වෙලා දැන් ඉස්සර මොකද බාධකයක් තියෙනවා අපි ක්ලච් එක ගන්න නැතුව එකපාරමක් බ්‍රේක් එක ගන්න. බ්‍රේක් එක ගහපුව ගමන්ම වාහනේ ස්ලෝ වෙනවා. වාහනේ ස්ලෝ වන ගමන්ම අපි ක්ලච් එක හරියට අල්ලලා නැත්තම් මොකද වාහනේ ගියර් එකේ තියෙන්නේ. ඒක එකපාරම වාහනේ නවතින්න බලනවා. ඉතින් එතෙන්දී අර වාහනේ ගැස්සිලා ලොකු එතන දෙයක් වෙන එතෙන්දී අලුතෙන් ඩ්‍රයිම් පුරුදු කෙනෙක් නම් එයා පොඩ්ඩක් අර බයත් වෙනවා. අර එකපාරම වාහනේ ගැස්සිලා ගැස්සිලා නවතිනකොට. ඉතින් ඒක වළක්වා ගන්න තමයි මම කියන්නේ. මොකක් හරි ඕනම දෙයක් කරි වාහනේ හයියෙන් යන කොට හරිනේ නැත්නම් මොකද බාධකයක් තිබ්බත් හරි එකපාරම ඉස්සෙල්ලා කරන්න ඕනි. මොකක් කරේ තිබ්බත් එකපාරම ගියරකේ වාහනේ තිබ්බත් ගියර් මාරු කරගෙනත් තිබා. මොකද ඒගොල්ලන්ට ඒකත් අර මනස රමාරු වෙන ඉතින් මේ තුනක් හැන්ඩල් කරන්න. ඒ කියන්නේ ගියරක මේව කරන්නත් ඕනි, ක්ලච් එක පාගන්නත් ඕනි, බ්‍රේක් ගලන්නත් ඕනි. ඒ හින්දා ඒක වළක්වා ගන්න නම් මම කියන්නේ ඉස්සෙල්ලාම ගියර් මාරු කරනත් ඉස්සෙල්ලා මොකක් කරේ එකපාරම ඒ කියන්නේ වාහන නවත්ත ගන්න ඕන එකපාරම ක්ලච් එක පල්ලෙහාට ඒ කියන්නේ පල්ලෙහාට පාගන්න. ඒ පාගන ගමන්ම හිමීට බ්‍රේක් එක ගලන්න. ක්ලච් එක හිමීට පාගන ගමන්ම බ්‍රේක් එක ගලන්න තියෙන්නේ. ඉතින් එහෙම තමයි ඔයගලන්ට වාහනේ පහසුවෙන්ම නවත්ත ගන්න හැකියාව තියෙන්නේ. ඒකම තේ අර මම කලින් කියනා වගේ වාහනේ එළනකොට බය වෙන්න එපා. මේකත් නෝමල් සිම්පල් දෙයක් කියලා හිතලා ඔයගලන් දැන් ශිෂ්‍යත් ලැබිලා තියෙනවා. මේ වගේම ඕලෙවල් කරලා තියෙනවා, ඒලෙවල් කරලා තියෙනවා. මේකත් මේ වගේ තවත් එක විභාගයක් විතරයි. මේකත් ඔය හැම එකටම වඩා ඒක තමයි ලීසිම දේ. ඉතින් මේකත් එක විභාගයක් කියලා හිතලා මේක හොඳට ඉගෙන ගන්න, හොඳ කැපවීමක් තියාගන්න. දැන් නැත්තම් මේක මගේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්තම් තව වීඩියෝස් කරලා තියෙනවා ගොඩක් YouTube එකේ ගොඩක් කට්ටිය. ඉතින් ඒවත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් දැන් විදිහක් තියෙනවා මගේ මොකක් කරේ ඔයගොල්ලන්ට විශ්සලා දිනනවා නම් ඔයගොල්ලන්ට ඒ වීඩියෝස් උත් බලලා ඒගොල්ලන්ට ඔයගොල්ලන්ට දැනුම ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් මම ක්ලච් බැලන්ස් එක අමාරු. ඒ කියන්නේ වාහනයක් කවදාත්ම පැදලෙන්නේ නැති කට්ටියට. ඉතින් ඒ කට්ටිය තමයි අර එකපාරම වාහනයක් දුන්නම ඒගොල්ලන්ට අර පොඩ්ඩක් ක්ලච් බැලන්ස් එක අමාරු වෙන්නේ. ඉතින් එහෙම කෙනෙක්ට මම කියනවා ඔයගොල්ලන් කියන්නේ ට්‍රයල් එකකට යන්න ඉස්සෙල්ලා මම කියන්නේ ට්‍රයල් එකකට යන්න කලින් සාමාන්‍ය ට්‍රයල් එකකට මම දන්න විදිහට කියන්නේ මම කියලා තියෙනවා ට්‍රයල් වලට ගියාම ගොඩක්ම ඒ කියන්නේ බෑන් එක තමයි ට්‍රයල් දෙන්නේ. ඉතින් ඒකේ ගොඩක් කට්ටි ඉන්නවා. ඉතින් එක එක් පුද්ගලයාට විශේෂයෙන්ම බලන්න වෙලාවක් නැහැ. මොකද ගොඩක් කට්ටි ඉන්නවා ට්‍රයල් දෙන්නේ. ඉතින් එතෙන්ට ගියාම සීමිත කාලයක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් ඒකත් ඔයා ඒ ගුරුවරයා කියන දේ හොඳින් අහගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාට පොඩි වෙලාවක් තමයි ඔයාලා වාහනේ එලවන්න තමයි වෙන්නේ. ඒ හින්දා ඔයා මම කියන්නේ ට්‍රයල් එකකට ඉස්සෙල්ලා ලර්නර්ස් එකකට ගිහිල්ලා ලියාපන් ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ වාහනයක් විතර නැත්නම් නෑදෑකෙනෙක් වාහනයක් හරි නැත්නම් වෙනත් අතුරණෙක් වාහනයක් හරි අරන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේක සැකලා ඉස්සෙල්ලා පුහුණුවක් ගන්න පුළුවන්. ඉතින් එහෙම පුහුණුවක් අරගෙන ඔයගොල්ලන් ලර්නර්ස් කර ගියා නම් ඔයගොල්ලන්ට ගොඩක් පහසු වෙනවා. මොකද එතෙන්දී ඊට පස්සේ ඔයගොල්ලන්ට අර මූලික දේවල් ටික බේසික් දේවල් ටික ඔයගොල්ලන් කවර් කරලා තියෙන. ඉතින් එතනින් ගියාට පස්සේ ඔයගොල්ලන්ට අර අනිත් දේවල් තාක්ෂණික පැත්තෙන් දේවල් ඒ කියන්නේ
කොහොමද සිග්නල් දාන්නේ ඉතින් ඔය දේවල් ටික තමයි ඔයගොල්ලන්ට ඉතින් තරම ලබා ගන්න තියෙන්නේ ඉතින් යාරෙන්ද අර බේසික් දේවල් ටික පොඩ්ඩක් ඔයගොල්ලන් ඉගෙනගෙන තියෙන හින්දා ඔයගොල්ලන්ට ඇත්තට අමාරු වෙන්නේ නැහැ එතනදී යාර පස්සේ ඉතින් මම හිතනවා මේ කැෂ් බැලන්ස් සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක්ට මේ වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා ඉතින් තව මොනවද ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඉතින් මම දන්න දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම් ඉතින් ඒ වගේ මතක ඇතුවා රයි ප්‍රොඩක්ෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න එතකොට අපි ඉස්සරහට වීඩියෝ එක දාපුවම මම ඔයගොල්ලන්ට notification එකක් එනවා එහෙනම් නැවත තවත් අලුත් වෙන වගේ වීඩියෝ එකක් හැම වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්